කාලීන ප්‍රවෘතිී වාර්තාකරණය ප්‍රමුඛයා සියත සව සහය ප්‍රධාන ප්‍රෘක්ති නිිකාශයි මේ. මම කවිඳදු විචේ වර්ධන ප්‍රමෙන් සිරස්ථාල. කලුවරේ ජරමරේ සඳුදාාවෙනකන් විදුලියක පන්නේ නැහැ. ඉන්දන සහ විදුලිය අද එදාවේල ටුවස්. තෙල්ටැන්කි පෙත්සම මැයි විසි පස් වනතා. විශේෂ බහඳහා සේවාපනත දෙවනවර කියවීම පෙබරවාරීදහය පනතට එරහිව ශ්‍රී ලංකා නීතිඥ සංග මෙය අධිකරණයට. ලංකාවේ හොරාට හදන වල්නාශක කාබනිික පොහොර හොඳයි කියන්න පනස්දාහය චෙක්පතක්. වන්දි දෙනකම් උපවාස කරන මහවැලිගොවීන්. ඩොර් හොයන්න ශ්‍රී ලංකා උල්පියන්ගේ යෝජනා. පොහොර නාඩගමේ දෙවන ජවනිකාව සජිත්හෙළි කරයි. කොවිට් ආසාධිත ගැබිණි මවරුන් සංඛ්‍යාව ඉහලට. භූස්ට එන්නත මගින් දරුවට හානිවන්නේ නැහැ එන්නත ගන්න විශේසකඥ වෛද්‍යෙවරුන් ඉල්ලයි. දරුවන්ට කොවිD් බැලඳීමට වැඩි ඉඩකඩ ඇත්තේ පාසැලෙන් නෙවෙයි දෙමාපියන්ගෙන් විශේසඥඥ වෛද්‍ය චන්නද සිල්වාකයයි. කොවිD් ආසාධිතයෙන් වැඩි සංඛ්‍යාවක් ඔමිකරෝන් විශේසකඥ වෛද්‍ය හේමන්තකයයි. මාස තුනහ මාර්ගට පසු නවස්සීය ඉක්ම වූ කොවිD රෝගන්. Fෙදරෝ@නම් යලිත් WHෝ ලොක්කවෙයිද. ොරිස් ජොන්සන්ට ගෙදරයන්නේ යැයි ජනතාව කියයි බාලසිමින්ති නිසා අනාගතේ ගොඩ නැගෙලේ හිස මතට වැටයිද පානදුරේ වෙඩි තැබීමක් ප්‍රථමයි නවධානය දේශය පවත් වෙත. අපේ රටට තෙල්ගන නැව් පිටත වරයේ සති ගණන් නවතා තබන්නට සිදුව තිබෙනවා. ඒතෙල් සඳහා ගෙවන්න ඩොලර් හිඟ නිසායි. ැබැයි ඉදන නැව් මෝදේ අතරකරලතියන හැම දවසකටව ප්‍රමාධ ගාස්තුූ ගෙවන්න පෙනවා. පසුගේ නොවම්බර් සිට මේ දක්වා ඉන්දන නැව්ගලට ගෙවූ ප්‍රමාධ ගාස්තු දොළ ලක්ෂ හයකටත් වැඩි. ඒක අන්නෙ රුපියල් කෝටි දොළහක් පමණ වනවා. ඇත්තටම ප්‍රමාධගාස්තු පිටු පස ඇත්තේ මාෆයාාවක්ද. රටට ඩොලර් හිඟ බව ඇත්ත. ඩොලර් අහසි් මැටෙන්නේ නැති බව අප දන්නවා. ඩොර් නැතිනිසා අද අපට මුහුදට දත නියවන්න වෙලා. මේ දවස්වල කොහොමත් මුහුදට දත නියවගෙන තමයි ඉන්නේ. ඒ තෙල් නැවවෙනකන්. අපේ රටට ඉන්දන ගෙනෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් බොර තෙල් විදිහට ගේෙනවා. අනික පිරිපහදු කළ ඉන්දන ලෙස ගෙන්වීම. ොරතෙල් ගෙනවාහම සපුගස්කන් දෙදි පිරිපහදු කරනවා. එවිට පෙට්‍රල් ඩීසල් පමණක් නෙබයි භූමිෙල් අවශ්‍යතාවයක් සපිරෙනවා. එසේම ගුවන්යානා ඉන්දන දැවිතෙල් සහත් තාර් ලවාගන්නත් පුළුවන්. හැබැයි සපුගස්කන්ද තෙල් පිරිපාදුව තාම වහලා. මේ වැස්ුවේ දෙවැනි වතාවට පළම්බතාවට වැස්වේ පසුගිය නොෑම්බරේ ඒ ොරතෙල් ගෙන්වන්න ඩොලර් නැතිවූ නිසා. දැන් නැවත ජනවාරිතුන්වනදා වහලා දැම්ම. ඒත් බොරතෙල්ගෙන්වන්න ඩොලර් හිඟ නිසා. වහලදානෙක ලේසි හැබැයි යලී විෘත කරන්න කාලය සහ තවත් මුදල් බෑවෙනවා දැන් ඒ නිසා අද රජුවම පිරිපහදුඉන්දනගෙන්වන්න සිද්ධවෙලා පසුගේ දිනවල ඉදන නැව් තුනක් ගොඩබා ගත්තා. එයිතා මාරුවෙන් ඩොර් ගෙවලා දැන් ප්‍රශ්නය තියෙන්නේ ඉදන නැව් අපේ වරායට ඇතුළු වෙන කොටම ගෙවන්න ඩොලර් නැත්නම් ප්‍රමාද ගාස්තු ගෙවන්න සිදුවීම. ඒක හරියට කොරේ පිටට මරය වගේ වැඩක්. ඉන්දන නැව් ආවහම ගෙවන්න ඩොලර් නැති නිසා පිටතවරයේ නැඟුරම්ලාගෙන ඉන්නවා. ඉන් පසුව නැව් පිටතවරායේ ඉන්න දවස් ගානටත් එක්ේ. ප්‍රමාද ගාස්තු ගෙවනවා. ඒ ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්. එල්න්න වැලේවෙල් නැතුව ඉන්න වෙලාවක නැව්වලට ප්‍රමාධ ගාස්තුත් ගෙවන්න සිදුවීමම පිටි පස ඇත්තටම බරපතල මාෆියාවක් ක්‍රියාත්මක වෙනවාද කියලා ප්‍රශ්ණ කළ යුතුමයි. පසුගේ නොෑම්බරේසිට මේ දක්වායි ඉන්දන නැව්වලට ප්‍රමාද ගාස්තු පමණක්. ඩොල ලක්ෂ හයක් පමණ රජය තෙල් නීතිකට සංස්ථාවට ගෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම තෙල්ගේන්න පෙර ඩොලර් තියෙනවාද කියලා බලන්නේ නැති. ඉන්දන නැව් ගෙන්වීම පිටු පස මෙතෙක් තිබුණේ ප්‍රමාද ගාස්තු හරහා යම් කොමිස් මුදලක් අතයට හුවමාරුවීමද කියලා ප්‍රශ්න කළ යුතුමයි. එවගේම අපේ රටට එන ඉන්දන ගොඩ බාන්න ස්ථාන දෙකයි තියෙන්නේ එකක් උසර කේ‍යාවේ පිටට බෝයාව අනික කොළන්නාව ඩොල්ෆන් ජැටිය මේ ස්ථාන දෙක විතරමයි ඉඳන ගොඩබන්න පුළුව සමහර ඉදන නැව් ගෙන්ුවේ කිසිදු සැලස්මක් ඇතිව නෙවෙයි. මේ ඉදන ගොඩබානස්ථාන දෙකම කාර්යබහුල වුනා. ඇවිට නැව් නිකරුණේ නවතා තබන්න වනා. ප්‍රමාදගාස්තු ඩොලර්වලින් ගෙව්වා. අප කඩේකට ගිහි යමක් මෙලදීගන්න පෙර අතේ සල්ලි තියෙනවාද කියලා බලනවා. තෙල් නැව් ගෙනල්ලා ඩොලර් හොයෙනවාට වඩා ගේන්න පෙර ඩොලර්තියෙනවාද කියලා බලන්නම අවශ්‍යයි. එහෙම නැත්නම් අපට කියන්න වෙන්නෙම මේ ප්‍රමාද ගාස්තුපිටු පස යම් මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි. මහ බැංකෝ අධිපති අධි ්‍යවල් කඩ්්‍රා නැතුවා පැහැදිිව මාධ්‍යයට ප්‍රකාශ කරා. නැව් ගේන්්ඩ ඉස්සෙල්ලයි ඩොලර් හොයා ගණ්ඩෝනේ නැව් ඉන්දන ගෙනල්ලනිමේ සල්්‍යොහයන්. නිදත් නැක්වෙනව ඩීස නමවෙනිදක් නවත්වෙනවා ඩීසල් කොස් සෙන්ඩක් නැවත්වෙන පෙට. ොස් වවැනිදක් නැවත්වෙනවා ගුවන් යාන පහැදිලිත සලසුමක් නැකිින් යි මේ අර්බු දෙ ඇත්තින වෙලයි ොලර් නැති වෙලාගේ. ඩොර් නැවය ජන්න්නනන්ටල් දීලා කාගේ කාගේෙ කොමිස්වයාා පාරතක කරන්නමේ ඉන්දෝනනි මොද මේ නැවල්ට ප්‍රමාධ ගාස්තු ැවවිීමින් ජාවාර්මාතීතියෙි බරපතල් විදිර සිදන. වගකීමෙන් කිය යාාපාලෙන්න්ට ඩිස්සලල් මුතුරාජ වෙල ගබඩාවේ මෙෙක් ිට වන් තුන්ඩා කාර ද බෙදන්න පුළුවන් මති. ඒක ඉන්න නගොබට කරලා බෙදන්නේ නෑ දොල් සත විසිදේකට මුත්තුුණනාජලට ඉහිද ගබටාව කරන්න පුළුවන්තියද නැවෝලින් ොල්ර් තුනක් මක්ට් ොන් එක ගවල දිරච්චන පදතියෙෙන් දින්න පාහය හත ප්‍රමාධ ගාස්තුගෙමින් කොලන්නාවට ගෙවනවා ඉන්න අපපතයෝබින් කියල ොකද මේේ ප්‍රමාධ ගාස්තුවල්ට කොමිෂන් එකක් ලැබෙනව මේ තෙල් සස්ථා පාඩු වැඩුවෙන් ඒක අරුදය ඇතකට දැනුත් සිදුවන්නේ හැ දැමකද සිදුවන් ොල්පිින් ටැටින් දවස්තකක්ත්තුනක් ගන එත ඉන්නවගන්න ඒන වාරගගේීල පුතුරාජ. හ െ නැවගන්න ොල් න්න ට ඒ ො තු ර ി. තු ර තන ල් පත් කට නවා හස න්ඩීම මත නැව ස ග වැඩ ක් නවකට ොල නස් හක්්‍ය ണ് වෙලාති. රටක් පවත්වාගෙන යාමට ඉදන වගේම විදුලියත් අත්‍යවශවයි. ඉන්දන ගන්න සල්ලි නැහැ කියලා බරකරත්ත යුගයට යන්න බැහැ. ඒවගේමයි විදුලිය නැතිව කර්මාන්ත ශලා පමණක් නෙවෙයි රටක් සාමාන්‍ය විදිහට ඉදිරියට අන්නත් නැහැ. විදුලිය කප්පාදු කරන කාල සටහන් හදන්න නෙවෙයි අපි රටට බුද්ධිමුතු නවශ්‍ය වෙන්නේ පැ විසි හතරම රට අඳුරේතියන් නැති රටක් හදන්න බුද්ධිමතුන් විශෂඥී නවශ්‍ය බවයි ජනතාමතය. මෙ අතර එළමෙන සඳුදා දිිනතෙක් විදුලිය කපන්නේ නැති බව මහජනූපයෝගිතා කොමිසම අද පැවස්වා. දැන් අපිට කලුවරේ චරමරයට මුොහුණ දෙන්න වෙලා. මීට වසර කිහිපයකට පෙරත් පෑ ගණන් වෙදුලිය කප්පාදවීම් සිදු වුණා. හොඳට ඉරපායන ඇතිවෙන්න හුලන්හමන රට වටේම මුහද තියෙන රටක් ශ්‍රී ලංකාව එක් කරුමේක මහත. අපේ සමහර ඉංජිනරුවන්ට දේශපාල්ඥීන්ට සභහපතිවරුන්ට පේෙන්නෙම ගල් අඟුරු බලාගාර සහ ඩීසල් බලාගාරයි. එනිසා දැන් ඩොලර් හිඟියත්ත එක්ක ඉඳදන හිගේකුත් ඇතිවෙමින් තිබෙනවා. අද අප රටේ විදුලි බලාගාර වැඩිහරයක් දුවන්නේ ඉන්දනවලින්. එය සියයට හැට පහක පමණ ප්‍රමාණයක්. පුදුමය කියන්නේ නිදහසින් වසර හැත්ත තුනක්ගවිලත් පුනර් ජනීය විදුලි බල උත්පාදනය තාමත් සියයට දෙකක් පමණ වනවා. ඒදනවල ජලවිදුලි බලයයක්ත් අඩුයි. ඒ වර්ෂාව නැතිකම නිසායි. බොහෝ විට අපප්‍රේල් මාසය වනතෙක් ප්‍රධාන ජලාශවල ජලදහරිතාව අඩුවෙන්න පුළුවන්. එවිට විදුලිය කප්පාදු කරන්න සිද්ධ වෙනවා. නොරොච්චෝලෙ බලාගාරයක්ත් කොයි වෙලෙත් බිඳවැටනවා. රටේ තියෙන බලාගාර මාරුවෙන් මාරුවට තට්ටු මාරුවිදිහට බිඳවැටෙනවා. සමහර ඒවා එපා කියද්දි අක්ක්‍රිය කරනවා. ඒ දින කැලනිි තිස්ස බලාගාරේ පවතින සෝජීත්ස් බලාගාරයක්ත්? ක්්‍රිය කළේ නඩත්තු කටයුත්තක් බව පවසමින්. අද මහජන උපයෝගීත කොමිසම සහ විදලෙබල ම්ඩලය අතරස්සාකච්ඡාවක් පැවැත්තුනා. ඒ අද සිට විදුලිය කප්පාදු කරනවාද නැද්ද කියන තීරණය ප්‍රකාශව කිරීමටයි. එයනුව එළමෙන සනුදාදිනතෙක් විදුලිය කපන්නේ නැති බව මාජන උපයෝගිත කොමිසම අද ප්‍රකාශව කලා. දැන් මහජන උපයෝගීත කොමිසම සිටින්නේ අපිට විදුලිය කපන දවස පෙන්වා දෙන්න. විදුලිබල මණ්ඩලය කනජතෙල් සංස්ථාවට නයයි. ඒය බිලියන අනුව එකක් නයට තෙල් දෙන්නේ නැහැ කියලා. කිජතෙල් නීතිකත සංස්ථාව විදුලිබල මණ්ඩලේට තර්ජනය කරනවා. කනජතල් නීතිකත සංස්ථාවට ලෝකේ තෙල් නිිෂ්පාදනය කරන සමාගම් තර්ජනය කරනවා. ඒ. ඩොලර් නැත්නම් තෙල් දෙන්නේ නැහැ කියලා. දෙගොල්ලෝම අන්තිමට ජනතාවට තර්ජනය කරනවා. ඒ. විදුලිය කපනවා කියලා. කියන්නේ නැතිවම සමහරස්ථානවල පැය ගණන් විදුලි කප්පාදවීම් සිදුවනවා. වෙදුලි කප්පාදුවක් සිදුවනවා නම්. ඊට කාල සටහනක්ද ප්‍රකාශව කිරීමට විදුලි බල මණ්ඩලේ කටයුතු කළලා. අපට කියන්නට ඇත්තේ විදුලි කප්පාදු කරන්න කාල සටහන් හදන්න බුද්ධිමතුන් අවශව නැති බවයි. ඒ වගේ කාල සටහන් හදන්න ළමේකුට දෙන්න. එම දරුවන් විදුලිය කපන කාල සටහනක් හදලදේවි. මේ රටටාද අවශ්‍ය පැය විසි හතරම විදුලිය දෙන්න පුළුවන් බුද්ධිමතුන්. ඉංජිනේරුවන් සාමාන්‍ය භාශෂාවෙන් කියනවා නම් රටට අවශ්‍ය. විදුලිය කපන්නේ නැති ක්‍රම හඳන්වා දෙන්න පුළුවන් බුද්ධිමතුන් සහ වැඩකාරයින්. හතර අතේ ඩොලර් සිංගමන් ඥදින අපිට මෙහෙම ගියොත් විදුලියත් වෙන රටකින් ගන්න වේ විද. විදුලිය ක පාන විසක කොත්ව වන්න. මේ විදිේ රටපානය කරන්න නායකෝන මේ නායක අවසත්න අ්‍ර ගානතිය කල්ල විදිල පපන ේසක් ය න රටපානය කරන ම නාක පිටකොට ට ට හ දවල් කරන්න රටවෙ. අප තර දරම් ඔක්කො හස ට පයිනක්මයි ද ද කරන්ට කපන නං සාාඥෝන කරන්ට කාරය ්‍රසාකාර ගෙන අන්පසාඥෝන. ඇ ලාම අනවශ බය පව කට්ටකන් එක අදිිට පලන් කල්ලම වැඩරන ගියාන පවගටයක්ක්න්න හැමකට විව කොමිෂන් එකත්ල කොමෂ එක ප්‍රතිවලා හම ඒ එකත් විභහර තාව කොමිෂන් නඇ ඒගේ ඇමදම කල්මරන ප්‍රශ්නය කල්මරන විතරයි ඒකට මොකාර කරන්ටක පවත්තගන නකත හොද ම දාම තිීනම් කරට හොන්දයි කියලලා ැපිටුව ිනිස්සු ඉදින දුක ගැන ප්‍රතිපත්තියක්න රටේ ආ්ඩුවක්නය වගේ ත ත් ස්ානට ප ආඩ්ුවක් ඇති ලකරට ගත් . ද ේකටපන්න වැෑට වෙනලාටමන යන්නේ පශන. ත්‍රිගුණනාාමලේ තෙල් ටැන්කි ඉන්දියානු සමාගමක් සමග ඒ බද්ධව සංවර්ධනය කිරීමට එහි. පෙත්සම මැ මස විසි පස්ස වනදා ැඳවීමට ශ්‍රේෂ්ඨාආධීකරණය නියම කලා. පෙත්සම ඉදිරි පත්ර ඇත්තේ පෝජ්්‍ය ඇල්ලේ ගොනමංශ හිමියන් ප්‍රමුඛ පිරිසකුේ. ුණமය තෙල්ටැන්කි සංවර්ன, ட்ரிකෝ පෙெட்ரோලියම් டර්මියල් දත්ගලික සමාම සමඟ එක්ව සංවර්ධන රීමට கැபிනට අனுමතිය ලබීති වෙනවා. එවැනි තීරණයක් ගැනීමට ஆණண்டுුක්‍රම வேවස්ථාවට அුව බලයක් නැති බවයි පෙත්සම්කරුවන් අධකරණය හමුූේ කියයාසිටේ. මෙය නීතියේ ආධිපත්තිය බිந்த தමමින් අත්නෝමති කලෙස අත්සන් කළ ගිවිසுක් බව පෙත් සම්කරුවන් ශේෂ්ාධතිකරණයට ද වාසිටයක්. පජ அල්லை ගුණවංශ සහ බගමුයේ நாலක යන ස්වාමින් වහන්සේලා සහ. ජාතික භික්ෂ පෙරමුණ කම්, පුජ වක්මුල්ලේ උදිත හිමියන් මෙහි පෙත් සම්කරුවනුයි ජනාතිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාත් බලශක්ති ඇමති උදේ ගම්මන් පිළඇතුළූ අමාත්‍ය මණඩලයක්ත් කණචතල් නීතිකත සංස්ථාවඇතුළූ පාර්ශ්කිහිපෙයක්ු වගෞුත්තරකරුවන් ලෙස නම් කරති වෙනවා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතතිේක සොිස්ට ජනරල් නරීන් පපුල්ලේ ප්‍රකාශ කරේ තමා සීමිත විරෝධතා ඉදිරිපත්කිරීමට අපේක්ෂා කරන බවයි. එය අනුව අදාළ සීමිත විරෝධතා මාර්තු එකොස් වන ඉදිරි පත්රන ලෙ ශේෂ්ාධි කරණය න. කලා ත්‍රිපොත් කල ශේෂ්ඨාති කරන විනිසුරු මඩල්ල පෙත්සම යාලි සලකාබැලීම මයි මස විසි පස්වනදා ැඳවන ලෙසත් නියෝග කලා මුරුදු ප්‍රනාාන්දු යසන්ත කෝඩා ගොඩ සහ ශිරන් ගුණරත්න යන ශේෂ්ඨාධිරන විනිසු මඩල්ල හමුුවේ පෙත්සම සලකාබැලුනාා ඒ විරෝධේ අද අපිට ඇස්මනනාිට පේන තියෙන දැම මේ කතාරන්න මොහොතේ පඒේරටේ බරපදල්ලෙ ඉද නර්බුදයක් තියෙන ඒවගේම විදිදුරි බලය පිළිබඳ ප්‍රශ්නයයක්තියක මේ ප්‍රශ් දෙකම නිර්ණවෙලා තියෙන්නේ මේ බලධාරන්ගේ මේ දේස ප්‍රේමී නොවන මේ ජාතික සපත් හුණු ට දන්දීමේ විකිනීමේ බදුදීම ක්‍රියාවලිය නිසා මේ සම්පත් අපට තිබුණන මේ විදුලි අර්බු දෙයක් හෝ මේ ඉඳද අර්බුදයක් ඇත්වෙන් මෙතර ්‍රිගුණනාමලේ තෙල්ටැකි හැට අටක කළඹනා කරය හිම වැත්තේ ත්‍රිංකෝ පෙටෝලියම් ටර්මිනල් සමාගමටයි එහි අධ්‍යක්ෂක ම්ඩලේ සහ බලශක්ති ඇමති උේ ගම පිළතරහමුවක් සිදුවති වෙනවා ත්‍රීින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් නව සමාගමයේ සබහපතිදූරය සඳහා කංච තෙල් සස්ථාවේ සහපති නිීතිඥඥ සුමිත් විජයරත්න මහතාම පත් කරතිබෙනවා මනෝච් කුපතා අසිම් භාරු රාජේෂ් ාගත් ලංකා ඉන්දියා අනුත්තෙල් සමාගමෙන් අධ්‍යක්ෂකවරුන් ලෙසපත් කරති බෙනවා. V8 වලින් ව8 වාහන වලින් ජාන ඇමතිලා ජනතාවට පාපැදිවලින් යන්න කියලා යෝජනා කරන බව විපක්ෂනායක සජිත් ප්‍රමදා සමහතා පවසනවා. ඔයා දෙනු පරහට තමා සම්මතය පිහිටා සිටේ ඇයි තමන් ඔවුන්ට කියන බව විපක්ෂනායකවරයාපෙන් පාතෙනවා. එමී ගොඩ අයුවේද රෝහලේ පැවති වැඩසටහනකට එක්වෙමින්. පහග දවස ජනතාවගේ සුන්දෙන් පත්තුනු මාජන නියෝජිතක් සහ නියෝජිත ක්ඩාය කියවා පටේ පරපතල හොදයක්යවා ඇ ජනතාවට කියවා පාපැදිවලින් ගමන් කරන්නගේ දම කියල පුද්ගලයා ජීවිතැ නන්නන යික එයා යන්න ව එයාගේ පවුලේ සාමාජකය යන්නේ අධිස්ුකෝ බෝගීවාන වට්කෙන් යන ගමන් ලක්ෂ සංඛ්‍යාත චන්දප්‍රමාණයක් කරගෙන මැති සබයටගහිලා උ අසුන්ට කිය කට්ටිය. ලක්ෂ දෙසී විස්සට කියනවා දැංකාේ හැරි බයිසිකල් පාච්චක් පාපැති භවිතාක මම එඒයට කියන කැමති පවා දෙම පටහට තමා සම්බධහි පිහිටාසිට අන්නඒකු ගමනය කරලා රටට ජලතාවටේ වගේ යෝජනා කරන්න එෙමන තුව තමන් වඒ්ක තමන් අධසුකෝගෝී වාහන වින් මේ රටේ පදුගෙවන්නන්ගේ මුදලින් යැපෙන ගමන් ජනතාවට බඩපටි අත කරග කැපකිරීම් කරන්නට කියන යෝජනාව කරන්න එපයි කිය ඉදී අතවශෙන්නම දක්ඉ මේක පොහොර නාඩගමේ දෙවිඳි චමනිිකාව කි. තහනම ඉවත් කරත් රටේ රසායිනික පොහොර වල්නාශ්වක හෙඟයි. මේ නිසා වියාජෝ වල්නාාශවක නි්පාධනය කරලා බොරදයේ මාළුබාන තත්වයක් රටේ ඇතිවෙලා. මෙ අතර වන්දි දෙනකං උපවාසය අතහරින්නේ නෑ කියලා මහවැලි ගොවීන් පවසනවා. කාබලික පොහොර හොඳයි කිව්වත් පනස්දහසක චෙක් දෙන ජාවාාරමකොත් රටේ ක්‍රියාත්මකයි. මේ පොහොරවල ඇත්ත කතාව. රජය දුන්නු පහොර දාලා වගාහානිියුුණොත් වන්දි දෙනවා කියලා රජය කිව්වත් ඒ දෙනවයි කියපු වන්දිය දෙනතුරු මහවැලි සීකලා අපේ ගොවීන් අකණ්ඩ උපවාසයක් කාරම්භ කලා අද තෙවනදිනටත් උපවාසේ ක්‍රියාත්මකයි. යක කොච්න්යවෙයි හවසන්නේ හවසනේ හට . लागे विसा න්නබ හ හ යට හො ල්్ල వార ත් ්‍රయాత క කිය ిො ార කौ ්‍රදේశ ్ එර ඔයා කියියන්ඩලු අහවු මේ සම්රර්ම් අනනා අත්ව අපිට මේයිති ගියන්ඩ කරන් කියතිෙන වනි කියෙලා යමනිස අපහරලා ගයන්දවාන. ෝමතම ොපො සුදයි හොඳයි කිය යවනවා ඇති ෘෂිකර්මාන්තයට අත්ව ඇති ඉරණම ගැන මහවෙලි එච් කලාපේ ගොීන් මමාධ්‍යයට මෙලෙස අදහස් පල කලා මහවෙලි කලාපොලල් අනිවාරෙන්ම අපි හට්ටාර්රකට ගන්න දීකිල හයදහක්විතට තිගේ අඩුව රුපියල් පනහත්දක් දීලා මේක සමතයට පත් කියර ගණඩ බෑ තා පව් ගොීන්ට වෙනවා මේ වන්දීල්ලලා පාර්ට බහින්ඩ මේ වග තක්ෂේර කලා. අන්ද තිරණය කරන්න මේ ගෝවෝ අසරන වෙලාඉන්න වෙලාේ. ආරබස්සන්ට ඉට තියන්න පා රය දතිත් නොත් ගොවී හටියට. ඇවන්ත වඩ පිල්ලක් අපිය දිරිිය ්‍රාත්ම කරවා වගපුරහන ලබදමේද වි පාගතු කටු කරනගෙන ල්ල වෙල්ලා සිර. තහනමයි වත් කලත් රසායනික පහර වල්නාශක කෘමිනාශක රටේහිගයි. මෙවැනි තත්වයකදී ව්‍යාජලෙස සකසර ලද වල්නාාශක නිෂ්පාධනගරයක්. ඒ රාත්‍රියය වැටලුව. කොට්ටා ප්‍රදේශය නිවසක පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ වල්නාාශක නිෂ්පාධනාගාරය. ඉන්දයාාවේ නිෂ්ාදනයක්ල. නුවර එලිය ප්‍රදශය ගොවීන්ට අලවිකර ඇති බවටද තොඩතුරු අනාාවරණය වී තිබෙනවා ීපෝල් එක තර්කට කලා කරන. මහා පරිමාණ බහුජාතික සමාගම්වල ආදාරැතිව බවන බඩිරංග. ඉතා සරුවට වැඩිලා. ඒත් ගමේ ගොවියන්ගේ බඩිරංගු වගාවට අද අත්වෙලා තින ඉරණම සෝචනියයයි. මේ මෙතන අක්කර පන්සික වැඩි ූමයත්තම මේ ඩරු වගලති ලස්සනට කො පාට හැදිලති හරල් ෙ හොදට හැදිලීම නිගස්සු ම අපි වග කරලතිනෙට පොහරන ැ මොකද මේ ප්‍රතිපත්තිය පහෝ‍රති පත්ති හහා සමාගංවලට ලංකාවේ උන්ට පොහර දෙනවා අපේ ගොවියන්ට ගොව අනාත කරයි. රටේ කහකුඩුවලමිල ඉහල ගියත් ක හ ගන්න ගවන්ගේ ස. න්න මිදීගන්නන්නේ තුට්ටු දෙකට කියලා අම්පාර නාමල්ලෝය ව්‍යාපරයේ ගොවීන් පවසෙනවා. එකිය පරහට අපි කහ කිලෝය එකක දෙන්න කොහමද හත්තය මේ රුපියල් පන්හයිසියක් දීල කහ කිලෝයක කරගෙන මේකල සාධරන්න මිලක් නැක්්තම් අපිට වහගොන්න දෙවෙන්න අතර මැදීෝ වයෙනවා ඉිල්ලන්නේ එක අසුවටිල්ලනවා එ එක එක සිය පණහටඉල්ල න පි මේ කහර තියන්නේ රුපියයා පන්සීයට හයිසිහකු පැට කියද කහකුඩු ගෑම් දිසි පහ එකස ඇතියි කිල එකක් පදාාවත් දෙසයයි කහ ගවිිය අත රුපියල් හරසය තුන්සි. හකත් අතමලා ලැබෙඩ සලස පල්ලා පොහර ැතුව දුක කිය ගවිය ගැ ප ලිමේතු න්ත්‍රීති කුට් රච මහතා දුකලේ වාල් පකාශයක් ගොියෝ දුක ගැන කියනකට බලන්නක සැබවින් ූනේ දුකති නොදේ හරි ප්‍රතියෙන්නේ අපට පහරනම අස්වන් අඩුේ කියෙලා හරි ප්‍රතිීයෙන් උද්දාාමින්න්තවයි මයිත කිස්සර කියන හොඳට වටේ ඇවිදල ලන්න කාබමෙක වගාවන් වල්ල සාර්ථ වෙච විියව න තරන්දීම. මස තුනහමාරකට පමණ පසු දෛනික කොවි් රෝගීන් නවසීය ඉක්මවා ඊයේ වාර්තා වනා. හඳුනාගත් රෝගීන් අතරින් වැඩිම පිරිසක් ොමිකරෝන් වයිරයා සාධිීන් මවයි විශෂව්‍ය වෛද්‍යහේමන්ත හේරත්මහතා ප්‍රකාශ කළ. මේ අතර COොID-19 වසංගත සමයේ මෙරටට පැමිණෙන සංචාරකින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝප දේශමාලාවක් හනෙකුත් කරති වෙනවා. මාස තුනහා මාරකට පමණ පසු දෛනික කොවිට් ආසාධිතයයින් නවසය ඉක්මවා ඊයේ වාර්තාාවනාා එය අනුව ගත උත් සතික කාලේ තුළ පමණක් හමරටින් වාර්තාාවී ඇති කොපිටරෝගින්ගේ සංඛ්‍යාව හයිදහස් හතලිස් පහ. මෙලෙස දෛනික ආසාධිතයින් ඉහලයාම හමුේ කොවිටරෝගින් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒක යැන්හි ඇදන් හැත්තැබෙන් හැට තුනකම කොවිටරෝගීන් ප්‍රතිකාර ලබන පයි සෞඛ්‍යාශ්‍ය පෙන්වා දෙෙන්නේ. මේ අතර හඳුරාගන්නා රෝගීන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ඔොමිකරෝන් වෛරස් ප්‍රභේදය ආසාධිත පපුත්කලින් පවයි විශේෂ්ඥ වෛද්‍යේ හේමත හේරත් මතා ප්‍රකාශ කේ මේ වන විට බහුතරයක් අපි හම්මුවන රෝගිින් ොමිකරෝන් ආසාධිතයෙන් වන්නට පුළුවන් කියලා නියදි පරක්ෂණවලින් පෙන්නුම් කරලා තියෙනවා. ඒකත් එ විශාල රෝගීන් සංඛ්‍යාවක් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. මේ අවස්ථාවේදී අපිට පෙනියන දෙයක් තමයි කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව තාම සීග්‍රවී හෙලට යනෝ. දැ අවස්ථාවක් තිබ්බා දැනට මාසයකට හමාරකට කලින් අපි කතා කරම හිටිය මේ රෝහලේ කොවිඩ රෝගීන් ඉන්නා වාටු වහන් ෝ නෙදායිසි වහන්න ඕ නැද කියලා නමු දැන් අපිට පෙන්නේ ඒ රෝගීන් සංඛ්‍යාව වැඩුවීම සමඟ ඒවාටු වැහීමේ සංකල්පය කිසේ වෙත් අලුතෙන් වාටු දාාණ්ුවෙන තත්වයක් තියෙන්නේ දරුන්ට කොපිට ரோෝගය වැලඳීමට වැඩි ඉඩකඩක් ඇතේ පාසලෙන් නොව, දෙමාපියන්ගෙන් බව, ළමාසසනු රෝග පිළිබඳ විශේෂඥ වෛத்து, චන්ලද සිිල්වාමහතා පවසනවා. පාසැල්වල දරුවන් අතර රෝගය වැලදිච්ච බවට සාධක තිබුණත්. ඒ විශ්ටේෂණකිරීමේදී විශේෂයෙන්ම දක්කන ලබෙන කාරණය තමයි.ඒ දරුවන්ට නිවස තුළ හෝ වෙන ස්ථානයකින් තමයි මේ රෝගයවැලදිල තිබෙන විශේෂයම වැඩීටියන්. ගෙන් තමයි පවරේ සමීප කෙනකින් තමයි මේ රෝගය දරුවන්ටවැලද තිබෙන එම නිසා ඇඩුගාණේ දරුවන් ගැන සලකළ පාසල් පද්ති නැව ආරම් කරල මේ සාන්‍ය පදි ක්‍රියාපක වෙන මේ ක්‍රියාව වලිය බාධ සිදු නොවී ඉදිරියට පවත්වාගෙනීමට. අවශ්‍ය තාවේ ප්‍රදානශයෙන් දරුවන්ට මේ රෝගය වැලඳීම වලක්වා ගැනීම විශේෂෙන්ම හහියුත්තුක මත් පවතින්නේ දෙමාපියන් සහ වැඩිහිටියෙන් වශන අපි සසිල දෙනා මති. මේවල විට කොවිට් ආසාධිත ගැබෙන මවරුන්ගේ සංඛ්‍යාවද ඉහලකොස් ඇති පවයි. ප්‍රසප හා නාරය විශේෂන වෛද්‍ය මහාචාරය සනත් ලැඩරෝල් හතා ප්‍රකාශ කළේ විශේෂෙන්ම ගර්බන කාතාව අතර ඉතාමත්ම සීග්‍ර ලෙස කොරුණ ආසාධිත මවරුන්ගේ සංඛ්‍යාව වැඩිවෙලා තියෙන. මේ මවරු උනරෝගය තීරවනං වහම ළඟමතියන රෝහලකට පැමිණන්න ඒ ගැන පරීක්ෂාවක් කරගත්වොත් ධර්මණය මවරුට ඉතාමත්ම හොඳයි කියන පණිවිඩයෙන අපි දෙන්න පුන. බෝට එන්නතෙන් තමන්ගේ කුසතුළ සිටින බබාට හානියක් වෙන කියලා තාම වෛ්‍ය විද්‍යාත්මක සාක්ෂවරෙන් ඔපෙරනෑ. ඒනිසා මේ ගැන බයක් ඇතිකර ගනි නැතුව මේ එන්නට ලබාගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. COVID-19 වසංගත සමයේ මේයටට පැමිණින්න සංචාරකින් සඳහා නව සෞඛ්‍ය මාර්කූපරේ ඇතුළත් උපෙස්මා. සෞඛ්‍ය මාත්‍යංශය විසින් අද නිකුත් කළ. මෙම නව මාර්කෝපදේශ අනුව ගත වූ මස්ස හයක කාලේතුළ. කොවිට් මර්ධන එක් එන්න තක් ලබාගෙන කොවිට් ආසාධනයේ ඌ සංචාරකින් දිිත්ත පුරපෙසි භාවය හිමිපුදත්කලින් ඇතුළු සැම සලුණු ලබන් ඒ සම්පූර්ණ එන්නත් කනයට ලක්වුවන් ලෙසටයි. එෙන්ම මෙරට පැමණීමේදී ගුවන්තටුපල හරහා සිදුකටන පසිCRර් පරීක්‍ෂණයේදී සට අගේ තිහට අඩු පරීක්ෂණ වාර්තාහහිමි සංචාරකන් සහ මෙරටට පැමිණෙන්න්නන් දින හතක් නිරෝතහන කාලයකට අත් ගුවන්තරුපලින් බැහරට හැකිවනවා ීට අමතරව සම්පූර්ණ එන්නත් කරටි ලක්කෝ දෙමාපියන් සග පැමිණෙන වයිස අවුරතු දොළහට අු දරුවන් සම්පූර්ණයෙන්ම කොවිට් පරීක්ෂණවලින් මුදා හැ ඇති අතර, වයිස අවරුතු දොහ දහ අටත් අතර එක් එන්නතක් පමණක් ලබාගත් දරුහන්ත, සිය තිමාපයන් සමග බැරටයාමේ අවස්ථාව ලබා දීතිබෙනවා. මෙ අතර ගම්ා දිස්ක්‍රික්කේ විහ මංගල උත්සව සහ සංකීත සදර්ශනවලට සහපාගේවීමේදී. කොවිට් පූර්ණ එන්නත් කාඩ් පත අනිවාරය කිරීමට ගම්පා දිස්ප්‍රෙක් කොවිඩ් කමිටුව තීරණයක ඇති බව ංචර්කමමාතය ප්‍රසන්න නතුගම හතා ප්‍රකාශ කලා. ඕ පෙන් වා දෙන්නේ ඒ ක්‍රියාත්මක කිරීම සහ සෞඛ්‍යංශවලට හා ආරක්ෂක අංශවට උපදෙස් ලබාදුන් පයි. සමස්ත ලෝකය පුරාම ඉතා බරපතල ලෙස යලි කොවිඩ් ව්‍යාප්තවෙමින් පවතිනවා. ො සංගත සටනේදී ලෝකසෞක සංවිධානය ප්‍රධාන, ටෙඩරුස් ඇඩ්නම් විශාලකාරය බහරයක් ඉටු කළා. එදිරි වසර පහ සඳහත් ඔහුගේ නම යෝජන වියති බවයි වාර්තා වන්නේ දැන් ලෝක කොවිතාත්වය. ලක සෞඛක සංවිධානයේ ප්‍රධානී තනතුර සඳහා වන ඡන්දය මේ වසරේ මෙයි මස පැවැත්තුවීමටන් ගෙමිතව තිබෙනවා. අදවනි විට ඒ සඳහා නාමියෝජනා ඉදිරිපත්කර ඇති එක පුදගලයාා පනස් සහයහැරදි ට්‍රෙඩ රෝස් ඇනම් පමයි. ඒ අනුව බහෝවිට ලෝක සෞඛක සංවිධානය නම් ප්‍රධනියන් ලෙස ට්‍රෙඩ රෝස් ්නම් පත්වොනු ඇයි විශ්වාස කරනවා. මේ අතර දුණුොියාවේ දෛනික COොවි් ආසාධතිීන්ගේ සංඛ්‍යාව දහතුන් දහසයිතුමවා තිබෙනවා පරෝගීන් අසාදය තත්ත්වයට පත්වීම නිසා මරණ අවම කර ගැනීමේ සටනකද තම රට නිරතවන බවයි කොරයානු අගමැතිවරයා පවසා ඇත්තේ. මේවනිවිට අමරිකායික් ස්ජන පදය තුළ පමණක් දුවන් මලියන දයිකට වැඩි පිරිසකට COොවි් වැලඳදී තිබෙන බව වාර්තාවනවා. කොVවිට් අරම්භබුද්ධා සිටයි මෙම දරුවන් ිලියන දහය පවාර්තා වී ඇත්තේ. නමුත් ගෙවුණු සතිය තුළ පමණක් කොවි් සාධිත අමිරකාන දරුවන් ලියන එ. හඳුනාගෙන තිබීම විශේෂත්වයක් ීත ඉත්තුව ක්‍රියත්මකවීම තුළ මෙම ඉහලයාම ඇතිවී තිබෙන බවයි එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ මේ වැනිවිට සමස්ත ලෝකේම කොවි් ආසාධීතින්ගේ සංඛ්‍යාව කෝටිඉතිසාහයික්මවා ගොස්තිබෙනවා ගේෙවුණු දින හත තුළ වැඩිම කොවිඩ් ආසාධතින් වාර්තා වන්නේ අමරිකායිෙක් සජන පදයෙන් එම සංඛ්‍යාව හතලිස් දෙලක්ෂය ඉක්මවා තිබෙනවා මේ අතර බ්‍රිතානය අගමති බොරිස් චොන්සන් සම්බඳධව ලන්ඩ නුව මට්‍රපොලිටන් පොලසිය ද පරීක්ෂණ ආරම්භ කරතිබෙනවා ඒ කොවි ල. ීමමා උල්ලඟනේ කරමින්ෙන් පැවැත්වූ සාධය පිළිබඳවයි, Boොරිස් ජෝන්සන්ගේ උපන්දිනය වෙනුවෙන් මේ සාධය පවත්වා තිබෙනවා රටම ලොග ඩෞ්නීතිය පිළිපදිද්දී අගමැතිවරයක් කළ ක්‍රියාව ැඩි විවේචනයට ක්ව තිබෙනවා ඔහුඉල්ලා අස්වියතු බවයි එරට සමහරමාධ්‍ය ප්‍රකාශ කරන්නේ එහෙත් තමන් ඉල්ලා අස්වන්නේ නැති බව අගමති බොඩිස් ජෝන්සන් පසා තිබෙනවා මේ අතර අගමැතිවරයාට ඉල්ලා ස්වන ලෙස ඉල්ලමින් ජනතාව විරෝධයක්ද පැබැත්වුණ. COොID සාධත තවත් හමරණ විසි තුනක් අද වාර්තාාවුණ එනු මෙැරට සමස්ත කොවිD මරණන සංख්‍යාව පහු ස්දහස් තුන් සසිය හැට නවේ දක්වා ඉහල් ගොස් තිබෙනවා රටට සහ ජනතාවට සෙත්පතා ජයපිරිත් සත් ජහනයක් පැවැත්වනා. ඒ බන්්ඩාරණායක ජාති්‍යන්තර සම්මන්ත්‍රන ශාලාා පාරිෂ්්‍රයේදී. මෙම පුුණ්‍ය මහෝොත්සවයට සමගමීව දහස් සංඛ්‍යාත භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් හිල් දානමය පින් කම අද ජනාධපති ගෝටාවේ රජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුා. රටට හා ජනතාවට සෙත්පතා ආරක්ෂක අමාත්‍යංශය වාර්ෂිකව සංවිධාහනය කරන. ජය පිරිත් සජ්‍යායනය බන්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මත්‍රනශාලා පරිස්ත්‍රේදී පැවැත්නා. ඒ ජනාජතපති ගෝටාබේ රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මහන් අයක අනුනායක හිමිවරුන් ඇතුළු. දිවෙයිනේ නන් දෙෙසින් වැඩමකළ භික්ෂන් වහන්සේලා දහස් නමක්කේ සහපාගීත්වෙනුයි මෙම පිරිත් සජ්ජායනය පැවැත්තුනේ දුං අවරුද්ධක්කින් යුද්ධිය ජයගත්ත, ජාවවරුද්දකින් මේ වසංගතය ජයගත්ත. ඔබතුමා මේ අවුරුද්ධී ආරම්බේදී රටට පනිවිඩක් දුන්නා. දිරි තුං අවුරුද්ධ තුළ තමම් භාරගත්ත කාය ඉටුකරනවා හැබැයි අප කවුරුත් එතුමාටේ කාර්ය භාරදිී නහඬව නොසිට තම තමන්ගේ යුතුකම් ඉටු කළ යුතුමයි. එහෙමොනොත් තුං අවුරුද්දෙන් නොවයි එකවරුද්ධෙන් මේ රට යම් මටතමකට ගොඩනගීමට දරිකමක් වෙන්නේන. මෙම පුුණ්‍ය මහොත්සේට සමගමීව, අද උදේසන හිීල් තාලමේපි කමක්තු පැවැත්වනු අතර ඊට ජනාතිපතිවරයාද සහභාගී වුණා. මේ වන විට ශ්‍රලංකාව බරපතල විදේශවිනිමේ අර්භුදියකට මැතිවෙලා. මේකින් ගොඩ එන්න නම් ඉතා ඉක්මනින් විසඳුම් අවශ්‍යයි. තියෙන විසඳම තමයි රට තුළට ඩොලර්ගේනේක. රටේ තියන විදිස් සංචිත ඉහල නක්බන එක. මේ පිරිිමද ස්යාබැලිීම සඳහා ශ්‍රලංකා වෘතියන්ගේ සංගම් සංවිධානය පත් කළ කමිටුව යෝජනාවලයක් ඉදිරිපත් කලා. එයද කොළඹ පැවතිී මාධ්‍යහමෝකදී. රටක ශක්තිමත් ආර්ථිකයක් පවත්වා ගැනීමේ ප්‍රධානපුරුකක් තමයි විදේශ විනිමය වර්තනය. නමුත් මේ වෙද්දි අපේ රටේ විශ්ශාල විදේශවිනිේ අර්බු දෙයක් ඇතිවෙලා. මේ ගෙබිලයන්නේ අපේ රටේ ආර්ථිකය අඩියටම වැටුණු කාලවක්වානුවක්. මේ ප්‍රශ්නින් ගැලපෙන්නම් අපි රට තුළට ඩොලගේන්න ඕනි. මේ සඳහ සුදුසු විසඳම් ඉදිරිපත් කරන්නේ ශ්‍රලංකා ෘතිය වේදීගේ සංගම් සංවිධානය කමිටුවක් පත්කරනු ලබවා. ඒ අනුව එම කමිටුවමගින් කෙටිකාලීන සහ මාධ්‍ය කාලීන වශයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කලා. න් ප්‍රදහන තැක් ගන්නේ ආනෑනික බා්ඩ මිලදී ගැනීමේදී පස්සු ගෙවම් ක්‍රමයක් අනුගබනය කිරීමයි. එසේම නිම ඇදුම් කර්මාන්තයට තවදුරටත් රාජ්‍යනුග්‍රහය ලබාද යුතුයයි යෝජනා කරතිබෙනවා. මිත්‍ර රටබල් හා සාකච්ඡා කකොට නව රැකයා කෝටාක්‍රම ලබා ගැනීම තවත් යෝජනාවක්. විදෙශරකයාාවල නියුතු වන්ට විශේෂසාන ලබාදී මැතුලු යෝජනාදා හතක් ඉදිරි පත් කරතිබෙනවා. සමහර වෙලාමටම අපි ලෝජනා කරපු යෝජනා මේල් අවුට ක්‍රියාත්න ක වන ඇති. අප ගනහතාරනය මකට අපට ල ට හැ. දිව ගන්්‍ර ක්ත්ම දි ිට දව ගන්ත්‍ර ඇඩ හැපිට දද අපේ ඒ ඒ යතාපතය තුළ අප හිතනවා යම්කිසි දෙයක් වෙනවා. අපි කියයන්නේ මේක එකතනකින් නැමතියුතු නෑ අපි කෙඩට ලයින් එක ගතන අපිට එක ගැවන්න පහසුකමතියෙන්න්න ඕන එ ඒ කරන්න ඔන්නන් මේ අපි යෝජනා කරවා ද මේ අනිත්‍යයෝජනා සයල්ලම යම්කිතිවිදකින් කැරෙන්ඩෝන කියෙන ලපොත්තු ති . අද වරපතල සිමෙන්න්තිහිංගයක් පවතිනවා. එතුර විදෙශරටවලිනුත් සිමෙන්තති ආනායිනය කරතිබෙනවා. නමුත් අද සහර සිමෙන්තිවල තත්ත්වය පිළිබඳව බරපතල සැක මතුව ඇැයි ශ්‍රලංකා ඉදිකිරිම් කරුවන්ගේ සංගමේ සභහපති සුසන්ත ලියනාරක්්චමතා පවසනවා. සිමන්තිවල තත්ත්වය අනාගත ගොඩනැගිවල ශක්තිය සහ කල් පැවැත්මට රජුවම බලපානු ඇතැයිද ඔහු පවසනවා. ෙට හහිේක යන මොටුව වෙරල බඩ මාර්ගේ යනවා ලංකාව පාලන් අටදාහක් ඉඳවෙමින් පවතිනවා ති මේ මට අධ්‍යවශ්‍ය බා්ඩ යකට සිමින්න්ති මේ ැතුව කොහොද මේව ප්‍රෝග්ස් පඩන්නේ යිතට පාරිබෝයික අධිකාරයට මිල පාලනයක් ඇතිකර නේ දේශපාල අධකාරේ නියෝගයක් නිකුත් කරන්නේ ේශපාල අධකාරය මේ අතරයටට පසේ පාරිබෝක් අධකාරරි මේ අතර ලතිී. ඉති එහෙම මේ රටක ෙල්ලන් කරන්නබ සිමින්ති. යම් ික් නියම කරලාතියනව දේශය නිස්පානය සිමින්තුවලට එක්දස්තුන්සිය හත්ත පායි කියලා ආනයිනය කරන සිමින්තුවලට ඒ ආනයිනකරුවන් විසි මිලක් නියම කරන තියෙන එක්දස් පන්සිය හැත්ත පායිගේ. එක්දාස් තුන්සිය හැත්ත පහට ස එක්දා පන්සේ හැත්ත පහර සිමින්තිකොහද ය මත් විශ්වාසයක් නෑ මේන සිමින්ති ක්‍රමිතිය පිළිබඳ. ඉදිරියේ ද මේ ගොඩනැගිලිවල එන මොනහර යම් ප්‍රශ්යක් කාවොත් ඒට වග කියන කවද. මට්‍රික්ටොන් ලියන තුනක අඩුවක් වෙලඳ පොළොත්තුළ මේ වෙනකොටත් තියෙන දේශී කර්මාන්ත නිෂ්පා සියට හතලිහයි. පෙේද වෙනකොට ලංකාවට ආයනයකරවා මටික්ටුන් විසි දෙෙදාහක් සිමන්ති. තත් නවක්කාවා මටික්ටොන් නමදස් දෙේ ඇති මෙවත් ැ මනකොට බෙඳොට නිකුත්වවෙමින් පතතින රුපිය එෙක්දාස් පන්සිය හැත්ත පහ හලතින සිමින්තිි කොට අනකන සිමතිවල අද ගන්නවෙලාති එක්දස් නමසිියට රත්නපුට ෙදා සැකසිිය. ගල්ල මාතර හම්බන්තට හෙම ගන්න බෑ මොනම හේතුව නිව. ආනායිනකරුවන් විසින් ගෙන්නල්ලද සිමෙන්න්ති ලංකාවේ ඩීල ස්ලාරං ඒගොල්ලොන්ගේ මාෆියාවක් ඇති කරගන මේ හිගය නිසා. සිමති හල ලිට වෙලදබල නිකත් වෙන අපට සැකැත්ව ්චර හිගියත් ඇතිවෙන්න හේතු මනවාද කියක මෙච්ච සිමිත අයනනවන. විශේෂ බා්ඩ හා සේවා බදු පනත්කෙටුම් පත දෙවැනිවැර කියවීම පෙබරවාරි දසවනදා පැවැත්වෙන බව රාජය නිවේදනය කරති වෙනවා. මෙම පනත්කෙටුම් පත ආණඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිි බව කියවෙන් ශ්‍රලංකා නීතිීඥ සංගම මේ ශ්‍රෂ්ාධීරණයට පෙත්සමක් ඉදිරිපත් කලා. සමග ජනබලවේගේ සහ දේශවීයාදාම් කොමසාරිසවරන්ගේ සගමයද, ්‍රषෂ්ඨාධිකරණයට පෙත් සමක් எදිරිපත්කතිබෙනවාන්. රජයේ විශේෂ බණ්ඩහා සේවා බදු පත් කෙඩුම් පතක් ඉදිරිපත් කලා එහි ඇතැම් වගන්ති මගින් දේශවය ආදායම් දෙපාර්ත්මේතේ බලතල කප්ාදු කර ඇති බවට අධිකරනයට ඉදිරිපත් කළ පෙත් සම්බල සඳහන් වන්නේ. එසම පාලිමේතුව සතු මූල්ඒ බලතලද කප්පාදුවන බවට පෙත් සම්කරුවන් අධිකරණයට දන්වාාති වෙනවා ප්‍රාජයේ ඉදිරිපත් කර ඇති විශේෂ බාණ්ඩහා සේවා බදු පනත් ෙටුම් පතේ අන්තර්ගතය ආන්ඩු ක්‍රමව්‍යස්තාවට පටහැනිය තින්දු කර ලෙස ශ්‍රීලකා නීතිය සංගමේ ශ්‍රෂ් අධකරනය ඉල්ලා සිටනවා. එම සංගමේ ස. පති නනාතිපති නතිය සලිය පිරිස් සහ එහි ලේකම් රජය අමර සූර යන මහත්වර මෙම පෙත්ස ඉදිරි පත් කලා මෙම පනත් කෙටුම් පතසාම්මතක කරගැනීමට අවශ්‍යනම් පාර්ලිමන්තුවේ තුන දෙදක බලය සහිතයි චොන මත චරණයක්ක වශ්‍ය වයි පෙත්සම්කරුවන් පවසන්නේ සමග චන බලවගය සහ දේශය ආදායම් කොම්සාරි සුරුන්ගේ සංගමේද මෙම පනත් ෙටුම් පතට එරිහිව ශ්‍රේෂ්ාධති කරනයට පෙත් මඉදිරි පත් කරති බෙනවා මෙම පනත් කෙටුන් පතේ අඩංගුව වගන්ත දහතු නක් ප අන්ු ක්‍රම ්‍යවස්ාවට හැ බ පෙ රුවන් ප වවා. මේ අතර මෙම විශේෂ බාන්් හස්සේවා බදදු පනත්කෙටුම් පත දෙවැනි වර කියවීම පෙබ්‍රවාරි දහ වනදා සිදුන බවයි රචනි ේදනය කරන්නේ. පටෙත් අරතුද. ඒවගේ දේශපාලන පක්ෂවලත් දැන් ආර්පුද. තැන් දේශපාල වේදිකාවෙන් නැස්සුනු කතා. මේ එල්ම නා ගෝස් තුමාසතරන්නකොට මේ ආණ්ඩුව තුනට ගටනවා මේ ආ්ඩුවේ සිල්සිෂයන මාත්‍යයි වාමාන්සික රලයි.

<ion> . විමසීමම කරන්න ැතු කිම රැ්සිීම කැද වන්නතු ම පමනක්නෙේ ලංක දස් පක්ෂය ේෂ්නා ගේ පිරික් කහල දාලාදන ්‍රීලංකා දස් පක්ෂය දෙකට තුනට බෙදන්න කටයතු කරපු කෙන තමයි වර්තවාන අයගතුමා යිති බල සිටිසින ැතුම තුමට පක්ෂ පිඳ ුණනක් නෑ තමර වෙලාට සහර දේශපන ව්‍යාපාර සමුළු කියල කියන අපි තමයි අලුත් අපි තමයි අලුතෙම් බලයඉල්ලන්න ඒම කිය ඔයත් වද පරිවාස සහවාස හෞල්ලා්ඩු ඇමතිකන්දරමින් කටයුතු කල රට පුරක් මේ සෞපකාර ප්‍රදේක න පො සි අදන්න කදා. වනම් මටහිතන්න තියෙන්නේෙ එක්කෝ පලවෙනිියකේ රස හොඳට දැල් තිය ඒමනනත්තං මේක රටේ ජනතාවගේ ඇත්ත හදගස්ම තේරුම් ගැනීමට නොහැකි නනායවාදකිට ඇල්ලෝක රටවල් යිඩන්න ඉතුරල නම් ක්ෂන් දෙකයි මුදල්ලච්චුකාගන්නයි අනිි පැත්තේ විකුුණන්නයි. ඔයාල ගන්න ගම්මල තිබුණ පර ල් පරන වලව්වල තිබුණ මහ දේපල. ලවගන හිටියා නාස්ිකාර මදාාවිකාන සල්ලාන බේබද බොත්තු පුත්තුමග කලරේ ෙඩම වික්ක සල්ලාාල ගම කියන් ්‍රබ ඩම වික්ක ූර ගව රදුදම වික් ඹර වික් රෝස ගස්කපල වික්කා පළව සි ච දපල වික් දැතිීන ිත්ති හතන විතරයි අපි හදවති කඩාවැටෙන පිනිස්තුු දන අමාරක් කෝමහර කටක්විදිියට මේ ලෝක වසගතය ලෝක වියසරී අපේ ජීවිත දේවුණ. හැබැයි අපේ ආන්තිගේ කඩගන මේ අනි පැත්තර පිට රකෝගන්න කෞ විිෂ්ා ී ටයතුර. වත්මන් න අමාත්‍යමන්්ඩ සංයුතය නීති විරෝධී බවට ඉදිරිපත් ඇති පෙත්සම සලකා බැලීම මාර්තුමස විසි තුන්වණ දාසිදු කිරීමට අධිකරණය නියෝග කලා. වර්තමාන අමාතते ම්ඩले සංවිතිය නීතිවිरोධී බවடைයි ෘර්थතිකයගේ जाති ප්‍රමුුණේ लेකම් ඉ ಜනේර කපිල ේनු පෙේර මහතා සිය පෙත්සමෙන් කිය ඇත්තේ. ජනාධිපත්වර‍ මෙම අමාත ම්ඩले පත්කර ඇති ආකාය නීති විරෝධී බවයි ඔහු අධිකරණයට පෙත් මක්කි දිරිපත් කරමින් පවසන්නේ. යයිස්්‍රී සංගීත කණඩායමේ මොඩ්ගවියයා සහ සුදරී ගීත සමඟ තවත්ගීත විස්සක්, ගායනාකිරීම එම සංගිත කණ්ඩාමේ සාමාජචකින්න්ට දෙෙනකුට තවදුරටත් තහනම් කර තිබෙනවා. අදාළවාරණ නියෝගේ ලබන විසි තුම්වනදා දක්වා දීර්ග කිරීමටයි කොළඹ වානිෂ මහධිකරණය නියෝග කළේ. ්‍රම් කැනඔය පොල්ලබැත්ති ප්‍රදේශ අධවාසිීන්ට අයත්කම් බඩරගුආගාපකට දීමට එහිප අදිවාසීනායකයාගේ පෙත්සම් විභාගයට කැනීමට අභ්‍යාච්චනාධිකරණය අවසරදුන්නා. then ratoतवटाপat की प्याketiin. නතුර ේතුමති රෝහලට අනයුක්ත ගිලන් ර්‍රත රියදුරකට පානුතුර මූිකරහ අසලද අද උදේසන වැඩි තැබීමක් සිදුකර තිබෙනවා. අන්තුරුව සැකරුවන් පාලාගොස් ඇති බවයි පොලිසිය සඳන් කේ. වැඩි තැබීම ත්‍රේදුරට කිසිදුහනයක් සිදුනෝ වත් යතුර පැදි දෙකින් පැමි පුත්කලින් සිව දෙෙනෙකු මෙම වැඩි ැමීමම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. සීතිය සම්බන්ධයෙන් පානුතුර දකුණ පොලසිය වැඩිදුර පරක්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා. නව වසර සඳහ වන ප්‍රථම රාජතාන්්‍රික හමුව විදේශ අමාත්‍යංශ ශ්‍රභනාගාරයේදී පැවැත්වනා. ඒ විදේශමාතය මහාචාර ජීියල් පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. නාවික හමුදාරියල් අත්මිරල් ප්‍රසන්න හේවගේ මහතා වසර තිස් හතරකට අධික නාවික සේවෙන් නිමාකරමින් නාවික හමුදාස් සේවෙන් විශ්‍රරා ගොස්තිබෙනවා. ුවන් හමුදාවට නවරෝහලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ආරක්ෂකලේකම් ජෙනරුවල් කමල් ගුණුරත මහතාගේ ප්‍රධානත්වෙන් හා ගුවන් හමුදාපති ඒ අම්මාශල් සුදර්ශන පතිරෙන මහතාගේ සහභාගිත්වයෙන් අද සිදු කෙරුණා. සනසසාමාන්‍ය රක්ෂණ සමාගමී තෙබෙන පාර්ශවය රත්තවවාහන සඳහා රක්ෂණ සහතික ලබා ගැනීම තැපැල් උප ත පැල් කාරයාලය හරහනිිකුත් කිරීමේ සේවාවල් ආරම්භ කර තිබෙනවා ඒ චනමාධ්‍ය අමත්‍යංශෙල්ලයකම් අනුෂ්‍ය පැල්පිටමහතාගේ ප්‍රධානත්වෙන්. මාතර අයිතිහාසික ගැටඹේ රජමහා විහාරාධිපති ආචරෙ පූජක් කිරින්දේ අනන්ද හිමිපානන් වෙත, දක්ෂණ ලංකා ්‍යවිතිීක සංගනායක පදවිය පිරින මාතිබෙනවා. ඒ මල්වතු මහාවිහාරීිය, විශ්ෂත් වර්ගික කාරක මහා සංග භාව විසින්. පඉන්නවල අලිසන් රක්ෂනාාගාරයේ හා එල්ි මහන් සත්වෝද්‍යානයේ සේවකයන් විරෝධාවයක නිරත්වී තිබෙනවා ඒ සත්වෝධ්‍යාන දෙපාර්තුමේන්තුවට පත්වී පැිණි නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයට විරුදධවසිදු කරනු යයි පවසන, විරෝධතාවය කෙරෙහි චනාධිපති අධානයෝම කරන ලෙසල්මින්. ජනාතිපතිවරයාගේ සෞභාගේ දැක්ම ප්‍රතිපති ප්‍රකාශණය යයාතාර්ථයක් බවට පත්කරලීම අරමුණු කර ගනිමින් ොරින් දොරට අධිකරිනාාභිමාන උතුරු පලත් ජන අභිමුව යුක්තියට ප්‍රවේශයක් ජංගම සේවය සමාරම්භක උලෙල අද පැවැත්වනා ඒ අධිකරන අමාත්‍ය අලි සබරිමහතාගේ ප්‍රධානත්වෙන්. දැන්්‍යාපාරික පත් විශේෂාංගය. ුල් සංවිධාන්නේ කරන රයි්මයි වව් 2022. ස්සෆින් තරගාවලිය මේ මස විසිනාමයස් සහ තිහ යන දෙදින පැවැත්වීමට කටයුතු සංවිධාන කරති බෙනවා මෙ පිබඳව දැන්ුවත් කිරීමේ දය හමුවක් ඒ කොළපදී පැවැත්තුනා මෙම තරගාාවලිය ප්‍රවීණ සහ ආතුනික යනකාඩ් දෙකටම භවත වනාතර දේශය සහ වෙදේශය තරගකරුවන් තරගවදින තරග සෞරසක් දැකබලාගැීමට අවස්ථාපු දාවනවා ස්ේෆන් ක්‍රඩාව දේශීය සහ ජෝතන්තරමටමින් තවතුටත් දෙියුණු කරමින් එමක්‍රීඩාවට නිින් පිළිගැනීමක් ලබාදීමට රයිට්මයි වව් වැඩසටහන මහුපකාරීවන් ඇති බව ෆෙඩ්බුල් අපේක්ෂා කරනවා පුවත්නිමයි සුබර් සන්ධාවක්. එන පතා අලු වටියෝ සහ ප්‍රවෘල්ති නැරමීමට එහද බටිනක ලික්කර සත TVව සබස්ක්‍රයි් කරන්න අලු ස්ීඩිය ගැන මුලින්න්න දැනගන්න මෙම සේනෝ්‍රලික්් කරන්න.